මේ දවස්වල තමන්ගේ නියත පරාජය හමුවේ වියරුවෙන් දඟලන සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කල්ලියක් ජාතික ජනබලවේගයට එහි නායකයන්ට එරෙහිව විවිධ මඩ අවලාද කුමන්ත්‍රණ ප්‍රජෙක්ට් කරමින් ඉන්නවා. ඒක සජබට අමුතු දෙයක් වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස දෙපැත්තේ ඉන්න නායකයෝ දෙන්නෙක් තමයි එක්කෙනෙක් 37 නායක අනිත් එක්කෙනා සුජීව සේනසිංහ. ඉතින් අධිකරණයක් ඉස්සරහා කූටලීකරණ හැදුවයි කියලා සමාජයේ නොමග යවන කටයුතු කරයි කියලා පිළිගත්ත කෙනෙක් තමයි සජිත් ප්‍රේමදාස ළඟ එක පැත්තක ඉන්නේ. අනිත් පැත්තේ සුජීව සේනසිංහ මේ රටේ කවුරුත් දන්න මහ බැංකු බැඳුම් කර වංචාව සිද්ධ වුණේ නැතිය කියලා පොතක් ලියලා උසාවියට ඉදිරිපත් කරපු කෙනා තමයි සුජීව සේනසිංහ. ඉතින් ඔය සුජීවයි 30යි කියන චරිත දෙක දෙපැත්තේ තියාගෙන සජිත් ප්‍රේමදාස අපට එරෙහිව කරන මේ කුමන්ත්‍රණ මඩ අවලාද ඒ වගේම දැන් මේ ඊයේ පෙරේදා සිදුවීම් කීපයක් වාර්තා වෙනවා. ඒ සිදුවීම් තනිකරම අපේ විරුද්ධවාදීන් විසින් අධ්‍යක්ෂණය කරලා තිරගත කරන ලද නාටක පමණයි. ඔය දැන් ජාතික පුස්තකාලයේ වෙච්ච සිදුවීම ඒ වගේම තවත් අපි මත පටවන්න හදනවා ශ්‍රී ජාතික විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වෙච්ච ගැටුම ඒකට අපි සම්බන්ධයි කියලා. මේ සිදුවීම් එකකටවත් අපි සම්බන්ධ නැහැ. මේවා අපි කලින්ම කිව්වා වගේම අපමත ප්‍රචණ්ඩකාරී ලේබලය ඇලවීම සඳහා අපේ විරුද්ධවාදීන් විශේෂයෙන්ම සජබ කණ්ඩායම් කරන කුමන්ත්‍රණ බව පේනවා.